නීතියේ ආධිපත්‍යය අපි සුරක්ෂා කරන්නට ඕන. අපිට ඕන ඕන විදිහට රටේ නීතිය හසුරවන්නට, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හසුරවන්න අපිට බෑ. ඊයේ ලබා දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්ටරිම් ඉන්ජන්ක්ෂන් එක ගැන විශේෂයෙන්ම කැබිනට් එකත් ඊ රැස් වෙලා මේ ගැන සාකච්ඡා කරලු දින දෙකක් පරිශීලනය කරන්නට අවශ්‍යයිලු ඒ තීන්දුව తీරන ගැන. ඒ නිසා මම බොහොම කාරුණික විල්ලීමක් කරනවා. ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරවල් ඉල්ල කරන්නට යන්න එපා. මේ නීතියේ ආධිපත්‍යය අපි සුරක්ෂා කරන්නට ඕන. රූල් ඔෆ් ලෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දුන්නාම ඒක අනිවාර්යයෙන්ම එක එක තැන්වල ප්‍රශ්න කරන්නට බෑ. ඒක ක්‍රියාත්මක කරන්න අපි හැමෝම බැඳිලා සිටිනවා. උසාවියට අපහාස කරන්න බෑ කැබිනට් එකට. නීතිය අනුව පාර්ලිමේන්තු විසින්ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇතිකොට පිහිටවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇතිකොට පිහිටවන ලද අධිකරණ විනිශ්චයාධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තු විසින් ක්‍රියාත්මක කළ යුත්තේ. දැන් මොකද කියන්නේ මේ වගන්ති? ජනතාවගේ අධිපකරණ බලය කොහෙද ක්‍රියාත්මක වෙන්න ඕනේ අවසාන වශයෙන්? පාර්ලිමේන්තු විසින්. මතක තියාගන්න මේ විවස්සාදායක ස්වභාව අපි පිළිහිටෙව්වා මේක 17 වෙනි සංශෝධනයෙන් පටන් අරගෙන අවසාන වශයෙන් 21 වෙනි විවස්සාද සංශෝධනයේ තියෙන එක තමයි විවස්සාවේ තින්නේ. ඒතර විවස්සාදායක ස්වභාවට දුන්නේ මීට පෙර 17 වෙනි සංශෝධනයේ ඉඳලා පරිණාමය වීමට පෙර 78 මුල් විවස්සාවේ තිබිච්ච ජනාධිපතිවරයාගේ විධායක බලය. මේ විධායක බලය තමයි පරිණාමණය වෙලා මේ 21 වෙනි සංශෝධනයේ හතා යන්නට ආවේ. එතකොට මෙන්න මේ ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටස. කැබිනට් එකේ සාකච්ඡා කළා තීන්දුව කරන්න බෑ. කැබිනට් එකේ කතා කළ හැකි. මේකේ ෂෙඩියුල්ස් වල තියෙනවා ඊළඟට කවුද මේ විදිහටපත් කරන්න කියලා. ව්‍යවස්ථාදායක සභාවෙන්. එතකොට මෙන්න මේ දෙවෙනි කොටසට තියෙන පොලිස්පති ධූරය තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළේ මේ ව්‍යවස්ථාවෙන් තියෙන මූලික අයිතිවාසිකම් ඡේදය යට. එතකොට ඒකට ප්‍රසම්කරුව මම දැක්ක හැටින මාධ්‍ය 9 දෙනෙක් හිටියා. එතකොට මෙන්න මේ ප්‍රසම් ටිකට තමයි තීන්දුවක් දීලා තින්නේ. එතකොට ඒක තීන්දුව නීති විද්‍යාලය කතා කරන්නත් පුළුවන්. නීති දේශන තියෙන තැන කතා කරන්නත් පුළුවන්. පාර්ලිමේන්තුව කතා කරන්නත් පුළුවන්. ඕනම තැනක. හැබැයි ඒ කතා කරන්න කලින් නිවැරදිව ඒ ඕඩර් එක අරගෙන ඒක ගැන පරිශීලනය කරන්න ඕනේ. දැන් අපි නීතිඥ වුණාට මට මෙතන මම උසාවි ඇතුලේ හිටියේ නැහැනේ තීන්දුව දෙනකොට. ඒකේ පාර්ශ්වකරුවොත් නෙවෙයි අපි. ඒ නිසා මට වුණත් ඕනම කෙනෙකුට යම් කාලයක් අවශ්‍ය වෙනවා මේක පරිශීලනය කරලා තමන්ගේ මතය කියන්නේ. ඒක කිසි වරදක් නැහැ. මේ තියෙන තත්ත්වය අනුව අවසාන වශයෙන් ජනාධිපතිවරයා විසින් නම් කරනවා නම් යම් කෙනෙක් ඒ නම් කිරීම සනාථ කිරීම හෝ නොකිරීම ව්‍යවස්ථාදායක සභාවේ යුතුකම සහවගතු. එතකොට එහෙම පත් කරපු කෙනෙක් ඉවත් කරනවා නම් තහනම් කරනවා නම් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් රටේ තිබෙන අධිකරණ බලය. ඒක ගැන අපි වාද කරන්නේ නැහැ. හැබැයි දැන් ඒ නියෝගය දුන්නේ හම්පස්සේ ඒක ක්‍රියාත්මක කරන්නේ කවුද? ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒක දැන් කථානායකතුමා නැහැ. කථානායකතුමා තමයි විසුදු ව්‍යවස්ථාදායක ස්වභාවයේ ප්‍රධානී. ඒ නිසා කථානායකතුමා හම අපි මේ ප්‍රශ්නේ තුමට යොමු කරන්න පුළුවන්. ඒ අනුව ව්‍යවස්ථාදායක ස්වභාව රැස් වෙලා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්. ඒක නිසා රජයේ මතය හැටියට ඒක අපිට ප්‍රකාශයපත් කරන්න පුළුවන්. හැබැයි මේකේ ප්‍රධාන වශයෙන්ම මගේ මතය නීතිඥයෙක් හැටියට මේක ව්‍යවස්ථාදායක ස්වභාවට නැවත යොමු විය යුතුයි. දැන් අධිකරණයේ තීන්දුවක් දීලා කියනවා. එතකොට ආණ්ඩුවට කල් මරන්න බෑ. තීන්දුව ක්‍රියාත්මක කරන්න ඕන. ක්‍රියාත්මක කළා පැබ්ලික් කරන්න පුළුවන්. රජය ඊයේ කැබිනට් මණ්ඩලයේ මේක ගැන පැතුරක් සාකච්ඡා කරුවා කියලා අපි කැබිනට් එකේ හැදේ පුවත්පත්වල තිබ්බා. එතකොට මේක හිතාමතා මේ නඩු තීන්දුව ක්‍රියාත්මක නොකර මේක ඇදගෙන යන්න හැදුවොත් මුළු කැබිනට් මණ්ඩලයම අධිකරණයට අපහාස කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒකයි මම කියන්නේ. තමුන්ලා පරිස්සම් වෙන්න. ඔබතුමාගේ බෝඩ් එක බලන්න. මේකේ තියෙනවා green button, red button, yellow button. Yes, no, abstain. ඕක දැන්න ඇති කතානායකවරෙක් ඉන්නේ. නැහැ ඔබතුමා වෙන වෙන ප්‍රශ්න වලට ගියාම සභාවේ විවාදයකට යනවා. ඒ නිසා කරුණාකරලා මේ මූලාසනයේ අසීරුතාවයට පත් කරන්න කටයුතු කරන්න එපා. තමන්ට තියෙන කතා කිරීමේ අයිතිය අයුතු ලෙස පාවිච්චි කරන්න එපා. එක්කෝ yes කියන්න පුළුවන්, එක්කෝ no කියන්න පුළුවන්. එහෙම නැත්නම් absent කරන්න පුළුවන්. මම ඒක ගැන කතා කරේ. ව්‍යවස්ථා දායක සභාව නිර්මාණය කරේ සභාපතිතුමා විධායකයේ බලතල සීමා කරන්න. එහෙම නැත්නම් ජනාධිපතිවරයාට පුළුවන් එකපාරටම මේ කාගෙන්වත් අහන්න නැතුව මේ ඔය පත් කිරීම කරන්න. ඉතින් මේ සංවරණ තුලන තුල මේ වගේ මානව අයිතිවාසිකම් ඉල්ලීමක් කරහා මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දෙනකොට ඒක අනුගමනය කරන්නට ඕන. සභානායකවරයා දෙපයින් නැගී සිටිනවා නම් අනිත් අය පොඩ්ඩක් ඉන්න ඕනේ එතන. ආ දෙපයින් ඉන්නවා. ඒක ඔබතුමාට තේරෙන්නේ නැහැ. ඔබතුමාගේ මහාචාර්යවරට තේරෙන්නේ නැහැ. මොකද දැන් වෙන පැත්තකට ගිහිල්ලා. කරු නියෝජ්‍ය කථානායකතුමනි මං ඊටාම පැහැදිලිව කියනවා විපක්ෂ නායකතුමාට ආණ්ඩුවත් පාර්ලිමේන්තුවත් කැබිනට් එකත් අධිකරණයේ තීන්දුව වලට ගරු කරනවායි කියන එක අදහස් වෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායකයට තිබෙන 76 වගන්තිය තිබෙන උත්තරීතර භාවය පිළිබඳව අපි කටයුතු කරන්නේ නැහැ කියන එක.
ඒක අපි පාර්ලිමේන්තුව පැත්තෙන් බලා ගන්නවා. ප්‍රස්තුත කාරණය පාර්ලිමේන්තුව අදාළ කාරණයක් නෙවෙයි දැනට. ප්‍රස්තුත කාරණය ව්‍යවස්ථාදායක සභාවට තියෙන්නේ මගේ මතයේ හැටියට. ඒක නිසා මම කිව්වේ ඒකයි කථානායකතුමා තමයි ඒකේ ප්‍රධානියා. එතුමාට අපි ඒක ආවයන් පස්සේ අපි බලමු එතුමාට ප්‍රශ්න යොමු කළා කොහොමද ඒක විසඳන්නේ කියලා.